භාණ්ඩ 305ක් අනනීය තහනම් කිරීමත් සමග ඒ ආශ්‍රිත කර්මාන්ත කරගෙන ගිය විශාල පිරිසක් පීඩාවට පත් වී තිබෙනවා. එම වෘත්තයෙන් පවසන්නේ ඍජුහා වක්‍ර රැකියා ලක්ෂ 5ක් පමණ මේ හේතුවෙන් අහිමිව යන බවයි. පෙරේත මධ්‍යම රාත්‍රී සිට බලපැවැත්වෙන පරිදි භාණ්ඩ හා ද්‍රව්‍ය 305ක ආනයන තහනම ඉවත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලිපියක් නිකුත් කළා. එම නිවේදනයට අනුව විදේශ ආහාර ඇඳුම් පැළඳුම් රූපලාවන්‍ය උපකරණ ආදිය මෙරට රැගෙන ඒමට හැකිවන්නේ නැහැ. මේ සමග ඒ ආශ්‍රිත සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර පවත්වාගෙන ය ලක්ෂ 5ක පමණ රැකියා අහිමිව යාමේ අවධානමක් මතුව තිබෙනවා. අවශ්‍ය දේ සහ අනවශ්‍ය දේ දෙකම මේ අවස්ථාවේදී ආනයනයේ සීමාවකට ලක් කරලා තියෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ මේ ව්‍යවසායකත්වය ව්‍යාපාරික කටයුතු ඉතාමත්ම දරුණු ලෙස මේ කටයුතුන් හින්දා අඩපණ වෙලා තියෙනවා. ආණ්ඩුව එකපාරම ගත්ත මේ තීන්දුවත් එක්ක අද දේශීය කර්මාන්තකරුවා නැත්තරම නැති කරලා තිබෙනවා. පැහැදිලිවම ආණ්ඩුවට කියනවා කළු කඩ වැළඳාම නතරකරන්න එක තැනකට එක් රොක් වෙන මේ මහා ධනය අපි දන්නවා ව්‍යාපාරික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ව්‍යවසායකව වැටෙනවා. හැබැයි අපි කියනවා බහුජාතික සමාගම්වල ඉන්න මහා වෙළෙන්දු අද ධන කුවේරෝ බවට පත් වෙලා තියෙනවා. අපි කියනවා මේගොල්ලෝ ජාවාරම්කාරෝ. මෙන්න මේ ජාවාරම්කාරෝ හින්දා තමයි මේ මිල වැඩි जनता අමුද්‍රව්‍ය ඒ වගේම කොස්මටික්ස් වගේ දේවල් පාවිච්චි කරන්න විදියක් නැති වෙලා තිනවා. මොකද ඒවා මිල ගණනොත් අහස උසට නැගලා පමුණුව රෙදිපිලි ව්‍යාපාරික එකමුතුව අද මෙලෙස මහරගම නගර මැදදී විරෝධතාවක් ගෙන ගියේ රෙදිපිලි ආනයනයට පැන වූ තහනම ඉවත් කරන ලෙසට බල කරමින් මැදම රාත්‍රියේ ඉඳන් රෙදි ගේන එක තානම් කරලා දිනවා. අපි කොහොමද ජීවත් වෙන්නේ? අපි මොනවද අඳින්නේ? අපේ වෘත්තිය විතරක් නෙමෙයි රටේ ඇඳුම් අඳින මිනිසුන්ට බව මේක නැත්තරම් නැති වෙලා යනවා. ඊළඟට ලක්ෂ 10කට වඩා අපේ මේ ව්‍යාපාරවල නියැලෙන ඉන්නවා. ඒ මිනිස්සු අනාථ වෙනවා. ඒ ආසේ විදුලි බිල වැඩි කරලා දිනවා. තියෙන පරණ රෙදි ගල්ලක්වත් මහ ගන්න බෑ. 75 රෙදි බින වැඩි කරලා පස්සේ මොනවද අපි මේ කරන්නේ? අපේ වෘත්තිය වලට මොනාරි සාකච්ඡා කරලා අපිට මොනාරි සාහනයක් දෙන්න. හැමදේම තර්ජන ගර්ජන කරලා මැඩලවන්න හදන්න එපා. මං හිතන්නේ මහා පරිමාණ වෙළඳුන්ට බිම හදලා දෙන්න තමයි මේ කුඩා කර්මාන්ත දේශීය කුඩා කර්මාන්ත විනාශ කරන්න ගත්ත ක්‍රියාමාර්ගයක් හැටියට අපි මේක දකින්නේ. එන වෙලෙන්දෝ රෙදි ගන්නෙ නැහැ අපේ. ඉස්සෙල්ලා රුපියල් 550ට දීපු ස්කර්ට් එක දැන් අපි දෙන්නේ රුපියල් 1000ට. එතකොට වෙලෙන්දෝ ඇත්තටම දුවනවා. මේ කාන්තාවෝ කොහොමද මේ ගෙදරක් පාලනය කරගන්නේ අපිට ආදායමක් නැතුව. පිටරටින් ගෙන්නන ඒවා තමයි අපි ගෙනහැල්ලා මහලා මේ රෙදි කෑල්ලක් මේ බිම ඉටිකොලයක් එලාගෙන පාන්දර ඇවිල්ලා මේක ගෙනිහලා විකුණලා තමයි එදා දවස ජීවත් වෙන්නේ. මේ හැම එකෙක් ළඟම මහනවා 10ක් 12ක් එහෙම මහනවා. එතකොට ඒ පෞල් යැපෙන්නේ කොහමද?